මෙතෙක් මෙරට සුළු අපනයන භෝග වෙනුවෙන් රජයේ වෙනමම දෙපාර්තමේන්තුවක් නොතිබුණු බවත් තමා රටේ ජනාධිපතිවරයා වන විට සුළු අපනයන භෝග අධිකාරියක් ප්‍රථම වතාවට ආරම්භ කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරා අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරා. ඒ දිනියායේ අද පැවති මහජන රැලියක් අමතමින්. ඒක සටනක් නෑ අපිට. අර පැත්තේ ඉන්නවා හොට බිමෑනිච්ච ඇවිදගන්න බැරි දුවන්න බැරි ඉඳගත්තාම නැගිටින්න බැරි නාකි මහලු ගෝටා. අපිට මතකයි අපි ඒ මැතිවරණ වලට මූණ දෙද්දී තිබ්බ තත්ත්වය, ඒ තිබ්බ භීෂණය, විවිධ තර්ජන ගර්ජන තිබ්බා, වාහන වලට ගැහුවා, ගෙදරක අපේ පක්ෂයේ නායකයාගේ අපේ අපේක්ෂකයාගේ පින්තූරය අලවලා තිබ්බනම් ගෙදර කුඩු කරා. 2015 ජනවාරි 9 වෙනිදා ප්‍රතිපාලය නිකුත් කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිගේ වශයෙන් පත්වෙච්ච දවසේ අපි එදා ඒ සතුට භුක්ති විඳා කාටවත් හිරිහර කරේ නැහැ. එදා පටන්ගත්තු ගමන අද මේ මැතිවරණය වෙනකොට කොයි තරම් දුරක් ඇවිල්ලාද? අද හැමෝටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න පුළුවන්. දේශපාලනය විතරක් නෙවෙයි හැමෝටම නිදහසේ තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන්. අපි නොවැම්බර් 10 වෙනිදා ඡන්දෙ දෙන්නේ අපේ අනාගතයට. වෙන කාරණයකට නෙවෙයි. අපි මේ සංවර්ධනය ඉදිරියට ගෙනියනවද? මේ නිදහස ඉදිරියට ගෙනියනවද? නැත්නම් ආපහු අඳුරු යුගයකට යනවද? අපේ අනාගතය නැති කරනවද? සමහරු අහනවා මේ ආණ්ඩුව මොකද්ද කළේ කියලා. අධිකරණයේ ස්වාධීනත්වය දුන්නා. අධිකරණයට, පොලිසියට, මැතිවරණ කොමිසමට ස්වාධීනත්වය දුන්නා. මාධ්‍ය නිදහස දුන්නා. තොරතුරු දැනගැනීමේ අයිතිය දුන්නා. ඒ නිදහස් සමාජය නිසා අද ඉතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අද ලංකාවේ අපි පවත්වනවා කියලා මට කියන්න පුළුවන්. ගම්මිරිස් වගාව ගැන කතා කරනකොට ඒක සුළු අපනයන භෝග වගාව. මේ රජයේ ඕනම රජයක මෙතෙක් කල් කිසිම දවසක සුළු අපනයන භෝග වගාව වෙනුවෙන් වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් තිබුණේ නැහැ. ඒ නිසාම මම ඔබතුමන්ලාට කියන්න කැමතියි මේ රටේ සුළු අපනයන භෝග වගාව වෙනුවෙන් අපි වෙනම සුළු අපනයන භෝග වගා අධිකාරියක් ආරම්භ කරනවා. මේක තමයි මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඉතින් මම පහුගිය දවසක දැන් සති දෙකක් විතර වෙනවා මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට ආරාධනාවක් කරා මාත් එක්ක අපි දෙන්නගේම ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව විවාදයකට එන්නේ කියලා. හැබැයි අද වෙනකන් උත්තරයක් නැහැ. මොකද දන්නේ නේද? මොකද හිතන්නේ? මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඊයේ රාත්‍රියේ බණ්ඩාරවිල ප්‍රදේශයේද ජන රැලියක් පැවැත්වූ අතර එම රැලියද සුවිශාල ජනකායකින් පිරී තිබෙන බව පෙනෙන්නට තිබුණා. තමයි බණ්ඩාර රැල්ල. රැල්ල පටන් ගත්තත් බදුල්ල. රැල්ල වැඩියෙන්ම චන්දරම් දෙන්නේ බදුල්ලෙන් කියන එක ඔබතුමාට මේ අවශ්‍යද මතක් කරනවා. 1993 පස්සේ අපිට අපේ ජනාධිපති කෙනෙක් එන්නේ ඒ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ එන්නේ. මේක ධෛර්යයක්. එතුමාට ජීවය දෙන්න බණ්ඩාර වෙල තමුන්නාසලා ඉන්නවයි කියන කාරණේ වෙන්නා Sajid.